සුබදාසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඊයේ දවසේ වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරුත් එක්ක අපි යාවත් කාලින් ලැබුණොත් 104953ක් ආසාදිතින් වාර්තා වුණා. එන් සුව වුණු සංඛ්‍යාව 95083ක් විදිහට වාර්තා වුණා. මරණ සංඛ්‍යාව 651ක්. ඊයේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව 1400 ඉක්මව ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ වගේම හමුදාපතිතුමාම දැනුම් දුන්නේ ඕනෑම ප්‍රදේශයක හුදෙකලා කිරීම සිදු කළ හැකි. ඒ නිසා යම් ආකාරයකින් බාණ්ඩ රැස් කර ගැනීම කියන කාරණය පිළිබඳ යම් ප්‍රකාශනයක් තිබුණා. නමුත් අපි ඒ පිළිබඳ විවෘතව කතා කිරීම නෙමෙයි. මේ වෙලාවේ ආරක්ෂිත වීම කියන කාරණය මත පදනම්මයි අපි ක්‍රියාත්මක විය යුතුව තිබෙන්නේ. රෝහල් පද්ධතිය පිළිබඳ කතා කරනවා, සැපයුම් තාම පිළිබඳ කතා කරනවා. කොහොමුණත් මේ වෙද්දී රාජ්‍ය ආයතනවලට අදාළව ගැසට් නිවේදනයේ නිකුත් කර තිබෙනවා. ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වය මත පදනම්ව ඒවා ගෙන්වා ගැනීම සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ කතා කරනවා. ඒ වගේම පොදු ප්‍රවාහනයේ මේ සියලු දේවල් පිළිබඳ රජයේ පාර්ශවයෙන් මේ වෙනට නිර්දේශ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය අනුමැතීන් ලබා දීලා තියෙන මොහොතකදී අපි කතා කළ යුතුව තිබෙන්නේ අපේ පවතින ක්‍රමවේදයන් වෙනස් කර ගැනීමක් අවශ්‍යයි. ඒ වෙනස් කර ගැනීම තුළ මේ පවතින තත්ත්වය අවම කරගැනීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාසයක් තියෙනවා. අපි ආරාධනා කළා අද දවසේදී ඔබව දැනුවත් කරන්න ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වීරගුණ වෛද්‍යතුමාට. අයිබන් වෛද්‍යතුමනි, අයිබන්, ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ මං හිතන්නේ මේ PCR පරීක්ෂණ සිදු කිරීම, ඒ වගේම එහිදී අවශ්‍යතම පාර්ශ්වයන් හඳුනා ගැනීම සහ ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වේවා, ඒ ප්‍රාදේශීය වෛද්‍යවරුන් හා සමග හෝ වේවා කටයුතු කිරීම පිළිබඳ අත්දැකීමක් තියෙන කෙනෙක් විදිහට මේ පවතින තත්ත්වය පළමු රැල්ල සහ දෙවන රැල්ල ගැන අපි කතා කළා. බොහොම තදින් දෙවන රැල්ල පිළිබඳ කතා කළා. ඊටත් වැඩි තැනකද තුන්වෙනි රැල්ල තියෙන්නේ? ඔව් චාමර, අපි පළමු අවස්ථාවේදී යම්කිසි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා කිය අවුරුද්දේ මාර්තු මාසයේ ආසන්න මාර්තු අප්‍රේල්. ඊට පස්සේ යම්කිසි කාලයක් තිබුණා අපිට රෝගීන් අපිට දක්නට ලැබුණේ නැහැ සමාජයෙන් අපිට බිහිවන් අපිට හොයාගන්න අපහසුතාවයක්. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ පමණ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ යම්කිසි ස්ථාන දෙකක් මූලික කරගෙන විශාල වශයෙන් රෝගීන් අපිට වාර්තා වෙන්න ගත්තා. ඒ වාර්තා වීම ගම්පහ දිස්ත්‍රික්කයේ පමණ සේම වුණා. ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කුණොත් ඒට සම්බන්ධ ආශ්‍රිතයන් විශාල වශයෙන් අපිට හම්බෙන්න ගත්තා. ඒ තිබිච්ච ප්‍රවණතාවය සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස, දෙසැම්බර්, ජනවාරි විතර වෙනකන් දවසකට 500, 600, 700, 800 වගේ ප්‍රමාණයන්ගෙන් තමයි වාර්තා වෙන්න ගත්තේ මද අඩු වැඩිවීම් සහිතව. ඊට පස්සේ අපි දැක්ක මාර්තු අපි මාර්තු පෙබ්‍රවාරි මාර්තු වෙනකොට යම්කිසි අඩුවක් දක්නට ලැබුණා. එතකොට අපි හිතුව බොහෝ දුරට පාලනය වෙන තත්ත්වයක් තිබුණා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔවුන්ගේ අපගේ ක්‍රියාමාර්ග අපි වෙනස් කිරීමක් සිදු කරේ නැහැ. ඒ කියන්නේ ජනතාව දැනුවත් කිරීම සහ PCR පරීක්ෂණ සිදු කිරීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීම, ඔවුන් නිරෝධායන කටයුතු, නිරෝධායනයෙන් පස්සේ PCR පරීක්ෂණ සහ ඉලක්කගත කණ්ඩායම් සඳහා අහම් පරීක්ෂණ නෙමෙයි, ඉලක්කගත කණ්ඩායම් සඳහා PCR පරීක්ෂණ වගේ දේවල් සිදු කරා. ඒ වගේම රෝහල් වල ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන ගියා. නමුත් සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට මිනිසුන්ගේ ජනිතපිච මදක් වෙනස් වීමක් අපි දැක්කා. රජයේ දුන්න උපදෙස් මත නැතුව පොඩ්ඩක් වැඩිපුර රංචු ගැසීම් ජනරාශි වීම තිබුණා ඔවුන්ගේ දිනදා දෛනික කටයුතු සඳහා හෝ අලුත් අවුරුද්ද සැඹරීම සඳහා. ඊට පස්සේ අලුත් අවුරුද්දෙන් ඉතාම දවස් කීපයකට පස්සේ අප්‍රේල් 16, 17, 18 පමණ වෙනකොටම අපිට දක්නට ලැබුණා රෝගීන් වාර්තා බිම වැඩියක්. ඒ වැඩිය දක්නට ලැබුණේ ඇත්තටම පළුම්පෙළ ආශ්‍රිතයන්ගේ වෙනඳ දකින්නට ලැබුණු රෝග ප්‍රවණතාවයට වඩා වැඩි ප්‍රමාණයක් රෝගී හඳුනා ගැනීමට ලක්න. ඔය අප්‍රේල් 16, 17 කියන කාලවලට එන්නට කලින් මීට කලින් වතාවල් වලදී, ඒ කියන්නේ අර රෝගීන් සංඛ්‍යාව එක්වරම 400, 300, 200 වගේ ප්‍රමාණයට අඩු වෙනකොට අපේ PCR ක්‍රියාවලිය මේ දේවල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණාද නැත්නම් PCR අඩුවීමක් වුණාද? PCR අඩුවීමක් අපි කිසිම ආකාරයකින් සිදු කරේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් සිදු වෙනවා. PCR පරීක්ෂණ කරනකොට PCR පරීක්ෂණයට ලක් වෙන්නේ කවුද? එකක් රෝගීන්ගේ පළුම්පෙළ ආශ්‍රිතයන් සහ ඉලක්කගත කණ්ඩායම් සහ විදේශ රටවලින් පැමිණෙන අය. එතකොට විදේශ රටවලින් පැමිණෙන අය ඒ විදිහට මගේ ආවා. එතකොට ඒ සංඛ්‍යාව ඔවුන්ට ආරම්භයේදී සහ අවසානයේදී කරා. ඉලක්කගත කණ්ඩායම් ප්‍රමාණය අපි සැකසිත ස්ථාන අපි පරීක්ෂා කරගෙන ගියා.
නමුත් රෝගීන් අඩු වෙනකොට චාමර ඊට සමානුපාතිකව එක්තරා රටාවකට ඔවුන්ගේ පලිම් පෙළ ආශ්‍රිතයත් අඩු වෙනවා. ඒ අඩුවීම දක්නට ලැබෙනවා. එතකොට අපිට බලහත්කාරයෙන් තවත් කෙනෙකුට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සාධකයේ සාධක හතරක එකතුවක් නම් එක සාධකයක් අඩු වෙනකොට යම්කිසි අඩුවක් තියෙනවා. අපි හිතලා කරපු දෙයක් නෙමෙයි ස්වභාවික වෙන දෙයක්. ඒ තත්ත්වය තිබුණා. ඒ ඉලක්කගත කණ්ඩායම් විදේශගත පැමිණීම සහ පලිම රෝගීන් රෝග ලක්ෂණ තියෙන රෝවල්වල සිදු කිරීම ඒ ආකාරයෙන් සිදු වුණා චාම්. හොඳයි. දැන් ඔය අප්‍රේල් 16 17 18 කියන කාලවකවානුවල රෝගීන්ගේ වැඩිවීමක් තියුණා. දැන් මේ වෙද්දි අප්‍රේල් අද දවසේ 29 වෙනකොට එනකොට දැන් උපරිම වැඩිවීමකුත් තියෙනවා. මේ වෙනකොට මේ දැන් තියෙන 3 වෙනි රැල්ලේ උපරිම බලපෑමේද තියෙන්නේ නැත්නම් මීට වැඩිය තව ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්ද? මම උත්සාහ කරන්නේ මේක 3 වෙනි රැල්ලම කියලා හඳුන්වන්න විවිධ පාවිච්චි කරන එක 3 වෙනි රැල්ලක්ද 2 වෙනි රැල්ලේ උච්චාවචනයක්ද කියන තර්කයේ අපි තාම සිටිනවා. නමුත් අපි පැහැදිලිව පිළිගන්න ඕනේ රෝගයේ පැතිරීමේ ප්‍රවණතාවය යම්කිසි ප්‍රමාණයකින් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා තමයි පලිම් පෙළ ආශ්‍රිතයන්ගේ ඉතා විශාල සංඛ්‍යාවක් පොසිටිව් වීම ලක්ෂණ ලැබෙනවා. පාසල් ආශ්‍රිතව, කර්මාන්ත ශාලා ආශ්‍රිතව, විද රජයේ සහ පෞද්ගලික ආයතන සම්බන්ධව. ඊට අමතරව ඉලක්කගත කණ්ඩායම් සමහර වෙලාවට පලිම් පෙළ ආශ්‍රිතයන් නොවන තැන්වලදී අපි වෙනදා දැක්කට වඩා වැඩි 5%ක 6%ක තිබිච්ච ප්‍රතිශතය 10%ට වඩා වගේ ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. අපි අර ඔබතුමා PCR ක්‍රියාවලියදී අධ්‍යයත් කරමින් මේ පලිම් පෙළ ආශ්‍රිතින් හඳුනා ගැනීම මේ දේවල් සම්බන්ධයෙන් දැනුමක් තියෙන නිසා ඇත්තටම මේ වෙනකොට අපි එදා කරගෙන ආවනේ පළමු රෝගියා වාර්තා වුණා, ඒ වටේ හිටිය අය හොයාගත්තා, ඉතාමත්ම දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒක මේ වෙනකොටත් ක්‍රියාත්මකද? ඒක කරන්න පුළුවන් තත්ත්වයකද අපි ඉන්නේ? ඒක මේ වෙනකොටත් ක්‍රියාත්මකයි. ඒක මේ වෙනකොටත් ක්‍රියාත්මකයි. අපේ සෞඛ්‍ය සේවකයන්ට රාජකාරි බොහෝ වැඩි වෙලා තියෙනවා. ඒ වුණාට ඒ මූලික සංකල්පෙන් චාමර අපි අයින් වෙලා නැහැ. මොකද ඒ තමයි විය යුතුම දේ. ආශ්‍රිතයන් හඳුනා ගැනීම. ආශ්‍රිතයන් හඳුනා ගැනීම සමහරවිට ප්‍රභේය හඳුනා ගන්නවා. යම්කිසි පොද්ගලයෙකුට කොවිඩ් රෝගය තිබුණා කියලා හඳුනාගත්තොත් ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් සමහරවිට ඔහුට ලැබිච්ච ඔහුට මේ රෝගය බවිච්ච ප්‍රභේය හඳුනා ගන්න පුළුවන් එක අංශකින්. අනික් අංශෙන් ඔහුගෙන් තව රෝගය බවිච්ච ඔය දෙපැත්තම තියෙනවා. ඒක නිසා ඒ මූලිකම සංකල්පයක්. එහෙන් අපි අයින් වෙන්නේ නැහැ චාමර. ඒක අනිවාර්යෙන් අපි කළ යුතු දෙයක්. හරි. දැන් මේ පවතින තත්ත්වයක් එක්ක දැවැන්ත රාජකාරි සමුදායක් සෞඛ්‍ය පද්ධතියට පැවරී තිබෙනවා. ඔබ දන්නවා රෝගීන් වාර්තා වීම ගත්තහම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම සිදු වෙමින් පවතිනවා. මෙච්චර රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වීම කියන දේ අපිට මේ අත්දැකීම් නැහැ. වසංගත තත්ත්වය ඇතුළත ඊයේ දවසේ වාර්තා වුණු ප්‍රමාණයත් එක්ක. ඒ නිසා අපි හැමදාම ඉල්ලුවේ සෞඛ්‍ය පද්ධතියට මේ බර වැඩි කරන්නට එපා කියන ඉල්ලීම මහජනතාවගේ පැත්තෙන් විශේෂයෙන්ම. දැන් ඔය අප්‍රේල් 17න් පස්සේ ගත්තහම මේ අවුරුදු කාල වකවානුව කියන දේ ඇතුළෙදී අපේ හැසිරීම කියන දේ පිළිබඳ විවිධ තැන්වලදී කතා කරනවා. හැබැයි ඒත් පැත්තෙන් අනිත් පැත්තටත් කියනවා මේවා නීති දාලා කරන්න තිබුණානේ. ඇයි මෙච්චර එකතු වෙන්න දුන්නේ? දැන් මේ විදිහට මුකාවරණයක් නැතුව පාරේ ඉන්නකොට අල්ලනවා වගේ ඇයි මේ විදිහට ඒ කාලේ කරුණ නැත්තේ කියන දේ. ඇත්තටම ප්‍රජා විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට කොතනද අඩුපාඩු සිද්ධුුනේ? අපි අවසානයේ මේ රෝගයේ ප්‍රධාන පාලනයේ හිතන්න ඕනේ මිනිසුන්ගේ චර්යාත්මක වෙනස. ඒ චර්යාත්මක වෙනස ඇති කිරීම බොහෝ විට අපි දන්නා ප්‍රජාවත් තුළ පළවෙනි කාරණයෙන් දෙවෙනි කාරණා කිව්ව පළියටම වෙනස් වෙන්නේ නැහැ. ඒ කාලයක් තිස්සේ ඔවුන්ගේ ඔවුන්ට ඒක හදවතට දැනෙන්න ඕනේ හොඳටම. මේ දේ මුල ඉඳලම සෞඛ්‍ය කාර්යම සෞඛ්‍ය අංශයෙන් ආරක්ෂක අංශ වලින් සහ වෙනත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන විවිධ මාධ්‍ය භාවිතා කරමින් මේ දේ උපරිමම සිදු කරා. කාලකදී මිනිස්සු මේ දේ අපේ ජනතාව බොහොම හොඳට ක්‍රියාත්මක වුණා. නමුත් යම්කිසි ස්වභාවික හැසිරෙන රටාවක් තියෙනවා. රෝගය අඩු වෙනකොට අපිට මදක් අමතක වෙනවා. අමතක වෙනවා. වන්ට තප්පර කීපයක් දෙනවයි තිබුණ අපි ඉක්මනට වෙලාව බලලා යමු. හොඳයි. එතකොට මදක් අමතක වෙනවාද කියන්නේ රෝග තත්ත්වය ටිකෙන් ටික පාලනය වුණා. ඒ වගේම අපිට ජන ජීවිතය වැදගත් සමාජීය වටිනාකමින් යුත් අවස්ථාවක් උදා වෙන්න ගත්තා. අලුත් අවුරුද්ද ගිය අවුරුද්දෙත් හරියට අපිට සමරන්න අපහසු වුණා ජනතාවට. මම හිතන්නේ අපේ ජනතාව පොඩ්ඩක් නිදහස් චින්තනයකට ආවා වගේ. කොහොම සරල චින්තනයකට ආවා මේක දැන් රෝගී අඩුයි කියන එක. ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයට මුල් තැන දුන්නා පොදු අවශ්‍යතාවය හිතන්නේ නැතුව. එය
බලපෑම තමයි අපිට දැන් මේ දෙනීගෙන ඉන්නේ. අවුරුද්දේ බලපෑම එන්නට temp කාලේ ප්‍රමාණවත්ද? අවුරුද්දේ කාලේ ඉඳ මේ වෙනකොට නම් ප්‍රමාණවත්. හැබැයි අවුරුද්ද වෙනසුන්ගේ හැසිරීමට එන්න ඉස්සෙල්ලා අපි මේකේ ප්‍රතිඵල දැක්කා. අප්‍රේල් 16 17 කියන්නේ අවුරුද්දේ කාලයේ ප්‍රමාණවත් වෙන්නම ඒ කාලයේම මදි වගේ. ඒත් අපි ඊට ඉස්සෙල්ලා අප්‍රේල් 16 17 වෙනකොටම අප්‍රේල් 5 වෙනිදා 4 වෙනිදා නිරෝධායනයට ලක් කරපු සමහර කණ්ඩායම් අපි දන්න හොඳටම වුන් එළියට ගියේ නැහැ. ඔවුන් අවුරුදු කාලේ වෙන තැනක ඇවිද්දෙත් නැහැ. සමහර සංගණ්ඩායම්. නම් කිසි විශේෂිත කණ්ඩායම් නම් කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් නිරෝධායන ලක් කරේ අප්‍රේල් 4 5 6. ඔවුන්ගේ දවස් 10 සම්පූර්ණ නිරෝධායනය අවසන් වෙන්නේ අප්‍රේල් 15 16 17. ඒ කණ්ඩායම් අපි මීට ඉස්සෙල්ලා PCR පරීක්ෂණ කළා තියෙනවා. අපි දැකේ 50ක් 60ක් යනකොට එක්කෙනෙක් දෙන්නේ සමහරට එක්කෙනෙක්ව රෝගී හඳුනගන්නේ. නමුත් අප්‍රේල් 15 16 17 වෙනකොට ඔවුන්ගේ 60ක් කරනකොට 20ක් 30ක් දුපනවා. ඒකෙන්ද කාරණා දෙකක් තියෙනවා. එකක් මිනිසුන්ගේ හැසිරෙන රටාවත් එක්ක මේ තත්ත්වය වෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි රෝගේ පැතිරීමේ ප්‍රවණතාවයේ වෙනසක් අපි අප්‍රේල් මාසයෙන් පස්සේ අවුරුදු අලුතෙන් පස්සේ දැක්කට එය යම් කිසි දෙයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා ඊට ඉස්සෙල්ලා. ඒ කියන්නේ රට ඇතුලේ අම්මා ආකාරයෙන් රෝගේ තිබුණා. නිවාරණ. එතකොට දැන් අපිට ওই සිද්ධියම වුණානේ ගම්පහදි දැන් කාන්තාව රෝහලට ඇවිල්ලා රෝහල් ගත වෙනකොට තමයි එතනින් තමයි PCR එකෙන් අඳුනගත්තේ මිනුවන්ගොඩ අති දැවැන්ත පොකුරක් නිර්මාණය වුණා කියන එක. මේ අහඹු පරීක්ෂණ කරන කුලකේ වරදක්ද මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ? සමහර හොඳ ප්‍රශ්නයක් ඇවිල්ලා ඔබ. මම අවුරුද්දක් තිස්සේ මේ සම්බන්ධව කොළඹ දිස්ත්‍රික්කයේ මහනගර සභා ප්‍රදේශයේ බාහිරව සම්මන්ත්‍රණය කරපු විශේෂ වෛද්‍යවරයෙක් ඉදිරියට. අපි මන් දෙවෙන්රැල්ල කියන සඳහන් කරන සැප්තැම්බර් මාසෙට ඉස්සෙල්ලා අපි සෑම මාසකම තව විශාල අහම් පරීක්ෂණ කරා. අපිට එක රෝගියෙක්වත් හොයාගන්න බැරුණා. අපි වගේම තමයි ගම්පහ දිස්ත්‍රික්කයේත් කරා. ඔවුන්ටත් හොයාගන්න බැරුණා. අහම් ලෙස මතු වුණා. එතකොට අහනවා ඇයි ෆිෂ් මාකට් එක එහෙම නැත්නම් අර අදාළ ආයතන කරේ නැද්ද? මිට ඉස්සෙල්ලා එතමල කරලා තියෙනවා. හැබැයි අහුන්නේ. දැන් ප්‍රශ්නේ ඔබ ඇහුවේ දැන් අහම් පරීක්ෂණ කළා මේ දෙවෙනි අහ දැන් ගම්පහ කෙනත් අහුනේ රෝහලෙන් කරපු පරීක්ෂණේ. එතකොට ඇයි දැන් මේ අහඹු පරීක්ෂණ වලට රෝගීන් අහු නොවෙන්නේ කියන දේ? අපි ෆිෂ් මාකට් හෝ මාළු වෙළඳසල් ගන් ඒ වගේ වෙළඳ සංකීර්ණ කරගෙන ගියා. ඒ කියන්නේ මහජන පොළවල් ආර්ථික මධ්‍යස්ථාන. අපිට වංග හම්බුන්නේ. ඉතා අඩුවෙන් හම්බුනේ. ඒ දෙවෙනි රැල්ලාවට පස්සේ විශාල පොකුර හම්බුනේ. ඒ අතරදී මෙන්න කර්මාන්ශාලාවකින් පිසිටු වෙන්න ගත්තා. අපි කර්මාන්ශාලා හොයාගෙන යනකොට සමහර වෙලාවට භාවනා මධ්‍යස්ථානකින් බිහි වෙන්න ගත්තා. අපි භාවනා මධ්‍යස්ථාන වගේ ඒ වගේ දෙන්න යනකොට සමහර වෙලාවට වැඩිහිටි නිවාසකින් විශාල වශයෙන් පසුනේ රෝගීන් වාර්තා වෙන්න ගත්තා. අපි ඉලක්ක කරගෙන ගියාට පහුගිය අවුරුද්ද තුළම අලුත් හඳුනා ගැනීමක් සාමාන්‍යයෙන් ඕනෙම සමාජයක මේ කාලේ පහුගිය 4%ක 5%ක ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නෙමෙයි ඊට වඩා විශාල වශයෙන් බිහිවෙච්ච පොකුරක් අපි හඹාගෙන ගිහිල්ලා අපිට හොයාගන්න බැරි වුණා. මේ රෝගේ මං කියන්නේ හැඟුම්තන් කරනවා වගේ. අපි එක තැනක් හොයනකොට තව තැනකින් බිහි වෙනවා. දැනුත් බිහි ඇතුනේ ඒ වගේම තත්ත්වයක් තමයි. මේ රෝගේ අපිට නොදන්න අපිට සැක කරන්න බැරි තැන් වලින් හිටප ගම බිහි වෙනවා. සමහර වෙලාවට විවිධ වේෂ කලක වලට සම්බන්ධයෙන් බිහි වෙන්න ගත්තා. අපි කොහොමද හිටින්නේ නැත්තන? ඒක තමයි රටාව. දැන් ඔතනම දිගුවක් විදිහට ඉස්සරහට ගියොත් දැන් වසංගත විද්‍යායකක පැත්තිනුත් කියන්නේ කෙලින්ම දැඩි සත්කාරයකට ඇතුල් වෙන තරමට සංකීර්ණ වෙලා තියෙනවා කියන ප්‍රශ්නේ. එතකොට රෝගේ තියාගෙන තවදුරටත් සමාජය ඇතුළ ඉඳලාද මෙහෙම ඉන්නේ නැත්නම් මේ ප්‍රභේදයේ බලපෑමද? ප්‍රභේදයේ බලපෑමක් තියෙන්න පුළුවන්. මොකද අපි දකින යම් ප්‍රධාන වෙනස්කම් දෙකක් තියෙනවා. පවගේ මාසය මාර්තු මාසය අප්‍රේල් මාස සංසන්දනය කරනකොට එකක් තමයි රෝගයේ පැතිරීම චාමර ඉතා විශාල ලෙස වැඩිවීමක් දක්නට ලැබෙනවා. පළමු පිටාසිතයන් සමඟ රෝගීන් වාර්තා වෙනවා. වාර්තා වෙන රෝගීන් මීට ඉස්සෙල්ලා බොහෝ අය රෝග ලක්ෂණ සහිත අපි ඇසිම්ප්ටොමැටික් කියලා කියන්නේ. රෝග ලක්ෂණ රහිතයි. නමුත් දැන් රෝග ලක්ෂණ සහිතය වැඩි. අනික් වෙනස එතකොට පැතිරීම වැඩි රෝග ලක්ෂණ තියෙන අය වැඩි.
මීට ඉස්සෙල්ලා අපි රෝග ලක්ෂණ වැඩිපුර දැක්කේ යම්කිසි වයස්කාණ්ඩයකට ඉහළයි, අවුරුදු 50 60කට ඉහළයි. දැන් රෝග ලක්ෂණ වැඩිපුර වෛද්‍ය ප්‍රතිකාර ICU එහෙම නැත්නම් දැඩි සත්කාරයක එහෙම නැත්නම් විශේෂ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර බලාපොරොත්තු වෙන කණ්ඩායම වයස් වැඩි කාණ්ඩ නෙමෙයි අඩු කාණ්ඩවලටත් ලක්ෂණ ලැබෙනවා. ඒක තමයි මාර්තු මාසය සහ මේ මාසයේ අපි සංසන්දනය කරන අපිට ප්‍රධාන ලක්ෂණ. පැතිරීම වැඩි, රෝග ලක්ෂණ වැඩි, වයස්කාණ්ඩ දැක්ක වයස්කාණ්ඩ රටාව අපි වෙනස් දෙකනවා. ඒ වගේම මරණ අපි ඇත්තට වැඩි ප්‍රමාණිකත්වත් ඒස්ට වඩා දැන් මදක් තරුණ කණ්ඩායමට මැදි වයස් පල්ලෙහා කණ්ඩායමට එන ලක්ෂණයක් අපි දක්න ලැබෙනවා. මේ නිසා මේ පවතින කාරණේ ඔබ හොඳින් තේරුම් ගන්න ඔබේ පැත්තෙනුත් ලොකු වගකීමක් තියෙනවා. අපි ඒ නිසා මෙතනින් පසු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ ඔබේ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය මොකක්ද කියන කාරණය. දැන් මේ වෙද්දී රෝහල් පද්ධතිය පිළිබඳ කතා කරනවා, රෝහල් පද්ධතිය ප්‍රමාණවත්ද කියන කාරණය පිළිබඳ කතා කරනවා. ඒ වගේම ඊයේ දවසේ දිත් වාර්තා වුණ ඇතම් රෝහල් වලින් රෝගීන් මාරු කර යවන්නට සිද්ධ වෙච්ච අවස්ථාවන් තිබුණා. ඔක්සිජන් ප්‍රමාණය පිළිබඳ කතා කරනවා, ඔක්සිජන් ධාරිතාවය ප්‍රමාණවත් කියන කාරණේ කියවුණාට ඉන්දියාවෙනි රටවල් පිළිබඳ ප්‍රශ්නය අවධානය යොමු කරද්දී මේ දේවල් නිෂ්පාදනය කරන සමාගම් මේ දේවල් දැවැන්ත නිෂ්පාදනය කරන තැන් ඉතින් ඉන්දියාවට වෙලා තියෙන ඛේදවාංශකයේ පිළිබඳ ප්‍රශ්නය අපි අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සියලු දේවල් අප මතු පිට තියෙන විටදී මේකත් එක්ක ජීවත් වෙන එක තමයි දැන් අපේ වගකීම බවට පත් වෙලා තියෙන්නේ. අර ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් ඒ වගේ දැන් මේ වෙද්දී ඔබතුමන්ලා අධීක්ෂණය කරන වෙති ප්‍රාදේශීය වශයෙන් සිටින වෛද්‍යවරුන්ගේ ක්‍රියාවලිය පිළිබඳ කොහොමද උන්ට දරන්න පුළුවන් ධාරිතාවක දැනටමත් මේ තත්ත්වේ ක්‍රියාත්මක වෙනවද? මවුන් ඉතා පහසුවෙන් තමන්ගේ රාජකාරිය කරගෙන යනවා. අපේ සම්පූර්ණ ගෞරවය මේ ආසය ප්‍රාදේශීය මට්ටමින් සෞඛ්‍ය වද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකුන්, සමහර රට පෞල් සෞඛ්‍ය නිලධාරීන් පවා සහ විවිධ ඊට සම්බන්ධ අනිකුත් කාර්ය මණ්ඩලයේ ඔවුන්ගේ රාජකාරිය රෑ දවල් නැතුව සිදු කරනවා. රෑ 12ට එකටත් සමහර රට ඔවුන් නිදිවර්ජිතව රෝගීන් හඳුනා ගැනීම, හඳුනාගත් රෝගීන් රෝහල් ගත කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු සෞඛ්‍ය අමාත්‍ය සම්බන්ධ කරමින් දෙකිනීම ඔවුන් ඉතා දැවන්ත කාර්යභාරකින් අතරම අපගේ සම්පූර්ණ ගෞරවය ඒ ප්‍රාදේශීය මට්ටමක හෝ අපි ශ්‍රේෂ්ඨ මට්ටමේ සිදු කරන වෛද්‍යවරුන් සානුකූල කණ්ඩායමට අපි හිමි යුතුයි. ඔවුන් ඉතා පාරදුර කාර්යයක් මේ කාර්යය ඉටු කරනවා. PCR පරීක්ෂණ ප්‍රතිඵල ඉක්මනින් ලැබීම, ඒ වගේම පළු පෙළ ආශ්‍රිතෙන් හඳුනාගෙන ඒවා නිරෝධායනය කිරීම, ඒ වැඩ කටයුතු ඒ විදිහටම සිද්ධ වෙනවද? ඒ විදිහටම සිදු වෙනවා. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ප්‍රමාණය වැඩි වෙන්නේ සංඛ්‍යාව වැඩි වෙනකොට ආශ්‍රිතයන් වැඩි වෙනවා සහ අපි ඉලක්කගත කණ්ඩායම් ගැන වැඩිපුර හිතනවා. ඒක නිසා සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. නමුත් ප්‍රතිඵල ඒ තරම් පරක්කුවක් අපි දකින්නේ නැහැ. චාමර අපි 27 වෙනිදා කොළඹ දිස්ත්‍රික්කයේ 1500කට වඩා අපි සාම්පල් ගත්තා. ඊයේ රාත්‍රියේ වෙනකොට මට 1000කට වඩා සාම්පල් වල ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අද උදේ වෙනකොට තවත් 300ක් සාම්පල් ප්‍රතිඵල අපිට ඩිජිටල් මාර්ගයෙන් ලැබෙනවා. ඒකින්ද ප්‍රතිඵලවල පරක්කුවක් මම දකින්නේ නැහැ. මොකද අපිට අර යම් අත්දැකීමක් තිබුණා සමහර අවස්ථාවන්වලදී සතියක් දෙකක් සතියක් ප්‍රමාද වෙලා තිබුණා PCR පරීක්ෂණ වර්තා. ඒකේ අවදානම් බවට පත් උනේ PCR එක කරලා පොසිටිව් වෙච්ච කෙනත් හතරවත් ඒ ගිහින් තිබුණා. දැන් ඒ කාරණාව වෙන්නේ නැති වෙයිනේ. මේ මම බලාපොරොත්තු වෙන හැම දෙයක් වෙන්නේ නැහැ කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපි වැඩ කරන්නේ අපි මිනිස්සුන් ඔවුනුත් අපහසුතාවකට පත් වෙනවා. ඒ වගේම මේ වැඩ කරන යන්ත්‍ර ඕනිම අවස්ථාවක අකර්මණ්‍ය වෙන්න පුළුවන්. එතකොට ඒක නැවත සකස් කිරීමට යම් කිසි වෙලාවක් ගත වෙන්න පුළුවන්. ඉතින් මේවැනි අවස්ථා අහඹු ලෙස සිදුවීමක් අපි එහෙම අවම කරගෙන යන්නේ නමුත් වෙන්න පුළුවන්. ඒක නිසා දැනට නම් එමුනි තත්ත්වයක් නැහැ. ඒ ක්‍රියාදාමයේ ඉතා හොඳින් ඉන්නවා. විශේෂයෙන්ම රසායනාගාරවල විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය පරීක්ෂකවලුන් අනිකුත් MLTsලා සහ අනිකුත් කාර්මණ්ඩලේ ඉතා දෙවන්ත රාජකාරියක් කරනවා. ඔවුන්ටත් අපි ගැත්තටම ගෞරවය හිමියෙන්ට වන වේලාවයි. හොඳයි. මේ වෙද්දී අපිට ප්‍රමාණවත් තරම් PCR තෝග මේ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය පහසුකම් ඒවා සැපීම් පැත්තෙන් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ PP kits මේ වගේ සම්බන්ධයෙන් නෑ. අපි ප්‍රාදේශීය මතයෙන් දෘෂ්ටික් මතයෙන් වැඩ කරන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා. PCR tubes, PP kits සහ අපිට අවශ්‍ය ප්‍රමාණය අපගේ රාජකාරිය අපගේ දෛනික කටයුතු අපි ඉලක්කගත කණ්ඩායමට කරන වැඩ කටයුතු බාධාවක් වෙලා නැහැ. උපකරණ වෙනත් දෙයක් අඩු වෙන නිසා. හොඳයි. මොකද අපි අර සමහර රටවල් වල දුටුවා
තමන්ට මුකාවරණයක් ඉල්ලලා හඬන සෞඛ්‍ය සේවිකාවන් සිටිය අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. අපේ රටේ මේ දේවල් නිසි කළමනාකරණයකින් සිද්ධ වෙනවා. ඉතින් හැබැයි ඕනම දෙයක සීමාවක් තියෙන්න පුළුවන්. ලෝකෙම තියෙන අදි ඉල්ලුමක් මේ වෙදි මේ සියලු දෙයට PCR හෝ වේවා අනිකුත් සියලුම උපාංගවලට හෝ වේවා මේ හැම දෙයකටම තියෙන අදි ඉල්ලුමක්. ඒ නිසා මේවා මනා ලෙස කළමනාකරණය කර ගැනීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා තමයි වසංගත විද්‍යායක කෙපව නිරන්තරයෙන් කියන්නේ හිතූ ආකාරයෙන් PCR පරීක්ෂණ කරන එක නෙමෙයි විද්‍යාත්මක පදනමක් ඔස්සේ මේ දේවල් සිද්ධ කරන්නේ. අතිශය පිරිවැයක් දවසකට කෝටි ගාණක් රජයකට අතිරේක වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ වසංගත තත්ත්වය ඇතුළේ. අපි නොහිතන පැත්ත ඒකයි. නොදැරූ දැවන්ත පිරිවැයක් රජය දැරිය යුතුව තිබෙනවා දෛනිකව මේ මොහොත වන විටදී. එනිසා අපේ ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ යම් ආකාරයෙන් ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම රට විවෘත කිරීමේ ප්‍රශ්න තියෙනවා. සංචාරක කර්මාන්තයේ විදේශ ශ්‍රමිකයින්ගෙන් එන ආදායම් මේ සියලු ආදායම් නතර වෙලා තියෙන මොහොතකදී රටක් විදිහට අපි කව කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මේ සියලු දේ කළමනාකරණය කරන්න ඔබේ පැත්තෙන් දායකත්වය අවශ්‍යයි. ප්‍රජා විදිහට මොකද්ද කෙරෙන්න ඕනි කියන දේ මේ විරාමයෙන් පස්සේ අපි කතා කරමු. අපි කතා කරමින් සිටින්නේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානක වීරගොඩ මහතා සමගින්. අපි කතා කරමින් සිටින්නේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරුවඩ වෛද්‍යතුමන් සමගින්. දැන් අපි කතා කරන්නට තිබෙන්නේ මේ වෙලාවේ ඔබේ පැත්තෙන් ලබා දිය යුතු සහයෝගය පිළිබඳව. අපි ඒ මත්තෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා විශේෂයෙන් කතා කරන්න. මේ පවතින තත්ත්වයේ උඩ ලොක්ඩවුන් එකකට යාමද පවතින එකම විසඳුම කියන කාරණය වෛද්‍යතුමනි. ලොක්ඩවුන් හෝ සංචරණ සීමා වැළැක්වීම මුළු රටම හෝ කිසිම ආකාරයේ තාවකාලිකව අපේ ක්‍රමවේදයේ අත්හදා බැලුවා. එක්තරා කාලවලදී පළවෙනි රැල්ලලා දෙවෙනි රැල්ලලා අත්දි කරා. නමුත් ඒක දීර්ඝකාලීන විසඳුමක් නෙමෙයි. ඒකට සෞඛ්‍යමය පැත්තෙන් සහ සමාජීය ආර්ථික පැත්තෙන් අංශ තුනම අපිට බලන්න පුළුවන්. සෞඛ්‍යම පැත්තෙන් ලොක්ඩවුන් කරගෙන ඉඳලා අපි ඒ සාර්ථකත්වයේ කිසිම රටක් ඒ විදිහට ලබා ගත්තේ නැහැ. ඒක නිසා ලොක්ඩවුන් කිරීම අපිට අනුමත කරන්න බෑ. සමාජ ආර්ථික මට්ටමේ රටක් විදිහට ඉස්සරහට යනකොට රටේ ආර්ථික ඉස්සරහට යන්න ඕනේ, අධ්‍යාපනය පරිපාලනය මේ සියල්ලම ඉදිරියට යන්න ඕනේ. එතකොට මේ සියල්ලම නවත්තගෙන අපිට ඉස්සරහට යන්නත් බෑ. ඒකින්ද කිසිම ආකාරයකින් මේ අවස්ථාවේදී රටක් ලොක්ඩවුන් කිරීම සම්බන්ධව අපි පෞද්ගලිකව මා කිසිම ආකාරයෙන් විශ්වාස කරන්නේ නැහැ. නමුත් යම්කිසි ප්‍රදේශයක අයිසොලේටඩ් ප්ලේස් ගමකරි අවන්ත විදිහට විශාල වැඩිවීමක් තියෙනවා නම් අපි ප්‍රදේශයේ විතරක් යම්කිසි සංචරණ සීමාවක් කලක් ගන්න පුළුවන්. ඒක දැනටත් කරනවා. ඒක රටට හෝ එහෙම විශාල බලපෑමක් නැහැ. එහෙම යම්කිසි කුඩා ග්‍රාමසක වසමක් හෝ වසවසම කීපයක් සංචරණ සීමාවක්. එහෙම නැතුව ඊට වඩා රටම් පැතිරීම අවස්ථාවක් මේ අවස්ථාවේ දකින්නේ නැහැ චාමර. PCR ධාරිතාවය 15,000කට ගේමු කියන කාරණේ කතා කෙරුණා. ඒ උපරිම ධාරිතාවයටත් වඩා තව යන්න පුළුවන් නම් 20,000 25,000 30,000 කරන්න පුළුවන්ද කියන කාරණේ කතා කරනවා. කළ යුතුද එහෙම? ඔව් එහෙම අදහසක් තියෙනවා. සමහර අය අදහස් කරනවා PCR වැඩි කරන්න. මොකද විවිධ ශේෂ්ඨවල වෘත්තීය වේදීම් වෙන්න පුළුවන්, මාධ්‍ය වේදීම් වෙන්න පුළුවන්, පරිපාලකයන් සහ විවිධ අංශවල යන PCR වැඩි කරන්න. PCR වැඩි කිරීමෙන් අපි පිළිගන්න PCR වැඩි කරන හම්බ වෙනවා. ඕන තරම් PCR කරන්න රටේ ඕන තරම් ඇති වෙන්න පුළුවන්. නමුත් PCR කිරීමෙන් රෝගීන් හඳුනාගෙන විතරයි වෙන්නේ. රෝගී පැතිරීමක් වළකින්නේ නැහැ. එතනින් හඳුනාගත්ත අය අපි නිරෝධානය කරනවා. හරි, ඒක ඇත්ත. එතකොට ලංකාවේ මිලියන 22ක් ඉන්න ජනතාවක් අතරින් ওই දර 40,000ට හරි 50,000 දක්වා වැඩි කරොත් රෝගීන් කමසේ ප්‍රමාණයක් හම්බේ. මම ඒක පිළිගන්නවා. නමුත් PCR වැඩි කිරීම රෝග පාලනයේ ප්‍රධාන වශයෙන් බලපෑමක් සිදු කරන්නේ නැහැ. ඒකින්ද රෝගීන් හඳුනාගෙන වෙන් කරන්න ඕනේ. හැබැයි ඊට අමතරව බොහෝ දේවල් සිදු කරන්න වෙනවා. ඒකින්ද බොහෝ අංශ ඉල්ලනවා අපෙන්. අහන්නේ PCR කීයක් කරාද කියලා. නමුත් PCR වලින් රෝග පාලනයේ ප්‍රධානම අවිය නෙමෙයි. එය එක්තරා ක්‍රමවේදයක් පමණයි. දැන් ඇත්තරම මේ විදිහ රෝහල් වලට පැමිණෙන බාහිර රෝගී අංශ වලට පැමිණෙන පිරිස් ඉන්නවා. ඒ වගේම තවත් පොදු පහසුකම් ලබා ගන්න එන තැන් තියෙනවා. මේ ආශ්‍රිතව PCR පද්ධතිය ක්‍රියාත්මක කරොත් නරකද රැපිඩ් ඇන්ටිජන් වල? චාමර, ඇත්තරම මුලින් ඉඳලම බොහෝ රෝහල් වල, ප්‍රධාන රෝහල් වල සහ මූලික රෝහල්, කියන්නේ ජෙනරල් හොස්පිටල් මූලික රෝහල් වල රෝග ලක්ෂණ සහිතයට PCR පරීක්ෂණ සිදු කරා. ඊට අමතරව සමහර තෝරාගත්ත දිස්ත්‍රික් රෝහල්වල ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරා. දැන් එය තවත් පුළුල් කරලා තියෙනවා. PCR පරීක්ෂණ
සම්බන්ධව දක්වන අවධානය වැඩි කරලා තියෙනවා. ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් අනිකුත් රෝහල් වලටත් පුළුවන් තරම් අපි උත්සාහ කරමින් තියෙනවා. දැනටත් කොළඹ දිස්ත්‍රික්කේ නම් ක්‍රියාත්මක කරලා තියෙනවා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරන්න. මේවෙන් රෝග ලක්ෂණ සහිත රෝගී පුද්ගලයන් රෝගීන්ද නැද්ද කියලා අපි හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ ක්‍රමයේදී අපි දිගටම සිදු කරනවා. මේ තමයි තාක්ෂණික පැත්තෙන් කරන කාර්යභාරය සහ දැනට සිදුවීමට නියමිත කාරණා. ඒ නිසා අපි ඒ දේවල් රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් සිදුවනවා කියන කාරණේ පිළිබඳ විශ්වාසයෙන් ඉන්නකොට අපේ පැත්ත ගැනත් අපි කතා කරන්නට ඕනේ. අපි අර ඉන්දියාවේ කුම්මේලා පිළිබඳ කතා කරලා එහි පිළිබඳ බරපතල විවේචනය කරලා අනිත් පැත්ත හැරෙන්න විදිහක් තිබුණේ නැහැ. යාපනයේ පැත්තේ ඒ ආකාරයේ මාගමික උත්සවයක් මේ රටේම පැවැත්වෙනවා දැක්කහම මේ කොයි විදිහටද මේක පාලනය කරගන්නේ කියන ප්‍රශ්නේ අපි කොයි කාටත් එනවා. මුඛාවරණයක් කියන එකක් ළඟපාතකවත් නැති විදිහේ තමයි ක්‍රියාත්මක වීම වෙලා තිබුණේ. මේ නිසා සමාජයේ පැත්තෙන් ලැබෙන දායකත්වය අපි මුලින් මෙතනින්ම ආවොත් ඇත්තටම ඔබතුමන්ලා දෙන නිර්දේශවලට ඔබතුමන්ලා කියන කාරණාවලට මිනිසුන්ගේ පැත්තෙන් සහයෝගය ලැබෙනවද 100%ක්ම? මිනිස්සු අතර සහයෝගය ලැබෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට නෙමෙයි. සමහර අපි දැක්කා අලුත් අවුරුදු කාලේ විවිධ උත්සව තිබුණා. මේ විශාල වශයෙන් ගැවසීමක් ලක්වනවා. එතකොට රෝගී පැතිරීම වැඩි. මොකද මිනිස්සු ඕව ක්‍රවුඩ් වෙන්නේ, එහෙම නැත්නම් මිනිස්සු එකතු වෙන තැන්වල මේ රෝගී පැතිරීම වැඩි නිසා. ඒ වගේම අපි කිව්ව පුළුවන් තරම් තමන්ගේ ගමන් බිමන් අවම කරන්න, තමන්ට අවශ්‍යම ස්ථානවලට පමණක් යන්න කියන එක. මම ඒකෙන් ටිකක් බැහැර වුණා. බැහැර වුණා බොහෝ සංචරණයක් සිදු වුණා. ඒක නිසා රෝගී තියෙන කෙනෙක් විවිධ ප්‍රදේශවලට යන බවීම ඇතිවීම වැඩි වුණා. ඒ වගේම මිනිස්සු එකතු වෙනවා කියන්නේ අපේ තියෙන අපි කතා කරන සෝෂල් ඩිස්ටන්ස් එක අපේ නැති වෙනවා. එතකොට ඒ මිනිස්සුන්ගෙන් ඉලහුණා. ඊට අමතරව මුඛ ආවරණය අපි දැක්ක බොහෝ ස්ථානවල විශේෂයෙන්ම වැඩ කරන ජනතාව අපහසු ඇති දාගෙන ඉන්න. නමුත් අපිට වෙන විකල්පයක් නැහැ. අපිට මූලික සංකල්පයෙන් අපිට අයින් වෙන්න බෑ. එතකොට මුඛාවරණය අත්‍යවශ්‍යම දෙයක් මේ වෙලාවේ. අපි දැක්ක ඔවුන් ඒකෙන් මුඛාවරණය සමහරට මේක පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා. මේක බෙල්ලට ඇවිල්ලා තියෙනවා. මේ නිසා මිනිසුන්ගේ හැසිරෙන රටාව අපි බලාපොරොත්තු වෙච්ච රට විදිහටම චර්යාත්මක වෙනස දිගටම පැවතුන්නේ. නම් අපිට වැදගත්ම වෙන්නේ මේ චර්යාත්මක විදිහට සස්ටේනබිලිටි වෙන නැත්නම් තිරසරභාවය. ඒක බොහෝ කාලයක් අපිට ප්‍රායෝගිකව සිදු කරන්න වෙනවා. රෝගීන් ඇතිවීම වැඩි වුණත් අඩු වුණත් මිනිසුන්ගේ ඒ චර්යාත්මක වෙනස අපි හැමදාම බලාපොරොත්තු වෙන අපි තාමත් ආයෝජනය කරන්නේ මිනිස්සුන්ගේ මේ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ මේ මූලිකව අපි හැමදාම කියලා තියෙන ඒ දේවල් මුඛාවරණ පැළඳීම, සමාජ පරතරය තබා ගැනීම, අත්සේ දීම, විවෘත වාතාශ්‍රය තියෙනතම් වලට රැඳී සිටීම වගේ මෙවැනි දේවල් හැමදාම ක්‍රියාත්මක කරන්න කියන එක. හොඳයි. දැන් වසංගතයේ පැත්තෙන් ඊයේ ප්‍රකාශ කරපු කාරණය තමයි මේ යන්නේ අර එක්සත් රාජධානී පැතිරිච්ච B117 කියන මේ ප්‍රභේදය කියන කාරණේ. එතකොට අපිට යම් අපේ සමාජය තුළ තිබිච්ච අදහසක් තිබුණා අපිට නම් මේ හැදිලා හොඳ වෙලත් ඇති, අපේ ඇඟේ ප්‍රතිශක්තිය හොඳයිනේ කියලා. දැන් හැබැයි තරුණ ප්‍රජාව වැඩි වශයෙන් දැඩි සත්කාරයකක වලට යොමු වෙනවා කියන කාරණෙත් කියවෙද්දී මේ හැදිලා හොඳ වෙලා ඇති කියන සංකල්පෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරොත් සමාජයේ ඉන්න එක හොඳයිද නැත්නම් මොකද්ද කරන්න ඕනේ? සමහර වෙලාවට හැදිලා හොඳ වෙලා ඇති, ඒක ඇත්ත. නමුත් එහෙම කියලා අපිට ඒ අපකල්පනය මත අපේ චර්යාව වෙනස් කරන්න බෑ චාමර. මොකද එක පුද්ගලයෙකුට හැදිලා හොඳ වෙලා කියලා හිතුවට තව හැදිච්ච නැති කී දෙනෙක් ඉන්නවද? රෝගේ අපි ළඟ තියාගෙන රෝග ලක්ෂණ පෙන්නුම් නොකරමින් අනිත් අයට රෝගය බෝ කරමින් තව සමාජය තුළ කී දෙනෙක්ද? ඉතා විශාල ප්‍රමාණයක් සිටිය යුතුයි. ඒක නිසා අපිට රෝගින් වාර්තා වෙන්නේ. ඒක නිසා මූලික දේවල් වලින් අයින් වෙන්න බැහැ තරුණ ප්‍රජාව කියලා. ඔවුනොත් අර වගේම තමන්ගේ මූලික ඒ ආරක්ෂිත ක්‍රම භාවිතා කරන්න ඕනි. කුමක් හෝ රෝග ලක්ෂණයක් තියෙනවා නම් අපි නැවතම කියනවා උන ඇඟේ වේදනාව, උග්‍ර රිදිනම ගතියක්. මේක වෛරස් රෝගයක්. සාමාන්‍ය වෛරස් රෝගී ලක්ෂණ සියල්ල තියෙනවා. කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවක්, අපි පපුවට සෙමවිලා වගේ වචන පාවිච්චි කරන එක, ඒ වගේ දේවල් තියෙනවා නම් වහාම ළඟම ඉන්න පවුලේ වෛද්‍යවරය හමු යන්න, එහෙම නැත්නම් රෝහලට යන්න. එතකොට එතනින් ඔබව යම්කිසි ඇගීමකට ලක් කරලා ඔබට අවශ්‍ය දේ සඳහා යොමු කරාවි.
දැන් මේක සංගවාගෙන සිටීමේ ප්‍රතිවිපාක කියන්නේ මේක වෙනදට වැඩිය දරුණු ප්‍රතිඵලත් කර දෙන තැනකද තියෙන්නේ? සංගවාගෙන සිටීම දෙනට වඩා දරුණු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. මොකද අපි මාර්තු මාසයට පෙර සහ අප්‍රේල් මාසයේ දෙක සංසන්දනය කරොත් රෝගී පැතිරීම වැඩි, රෝග ලක්ෂණ වැඩි, රෝගයේ අපහසුතාවයට සංකූලතා ඇති වෙන ජනතාවගේ වයස් කාණ්ඩය මිනිඳුතෝ වයසකය කියලා. නමුත් දැන් තරුණ ප්‍රජාව දක්වා එනවා. සහ රෝහල් වලට තියෙන ඉල්ලුම වැඩි. රෝහල් වල තව විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇති වෙනවා. ඒ රෝගීන්ගින් දැඩි සත්කාරයකට තියෙන අවශ්‍යතාවය වැඩි වෙමින් තියෙනවා. මේ නිසා රෝගය සංගවාගෙන සිටීම හෝ රෝග ලක්ෂණ තිබුණා නම් ගෙදරට වෙලා සිටීම හෝ ප්‍රතිකාර නොගෙන සිටීම අන් අයට රෝගය බෝ කිරීම වගේම තමන්ගේ සෞඛ්‍යයටත් ඉතා දැඩි තර්ජනයක් ඇති කරන්න පුළුවන්. මෙහි වගකීම අපි සේරම ගන්න ඕනි. ඒක නිසා ඉතා වගකීමෙන් යුතුව සියලුම අය යහපත් චර්යාත්මක රටාවක් ඇති කරගන්න ඕනි. රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම තමන්ගේ වෛද්‍යවරයා හමු වෙන්න, එහෙම නැත්නම් තමන්ගේ තියෙන රෝහලට ළඟම තියෙන රෝහලට ගිහිල්ලා එම වෛද්‍යවරයා හමු වෙන්න. එනිසා මීට වැඩි අය පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවේ රෝග ලක්ෂණ යමක් පෙන්වුම් කරනවා නම් වෛද්‍යතුමා පැහැදිලි කළා වගේ මේක හොඳ වෙලා ආවි, මේක මෙයා වෙන එකක් වෙන්න ඇති වගේ තැනක ඉන්නවා කියන්නේම ඔබ ඔබේ ජීවිතයේ ඔබේ පහසුව වෙනුවෙන් මේක සම්පූර්ණයෙන් බිල්ලට තැබීමක්. ඒ නිසා අනිත් අයත් අවධානමේ, ඔබේ නිවෙස්වල සිටින අයත් අවධානමේ, කුඩා දරුවන් හෝ වේවා වැඩිහිටියන් හෝ වේවා සියලු දෙනා අවධානමේ. ඒ නිසා ඔබට මෙවැනි යක්ෂණයක් පහළ වෙනවා නම් එකම දේ අර වෛද්‍යතුමන් පැහැදිලි කරා වගේ මීට අදාළ ඉක්මනින්ම අවශ්‍ය කරන ප්‍රතිකර්මයකට යාම. අද වෙන විට දැඩි සත්කාරයක පද්ධතිය පිරිලා ඒක පිළිබඳ කතා කෙරුණා. ඒ වගේම රෝහල් පද්ධතිය පිරිලා තියෙනවා. රෝහල් පද්ධතිය ප්‍රශ්නයක් තියෙනවා. වැඩි විදි ඉදිරියේදී අවශ්‍යතාවය අනුව රෝහල් පද්ධතිය තවදුරටත් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ පවතින කාරණේ බොහොම හොඳින් තේරුම් ගන්න, මේක සරලව සුළුවෙන් ගන්න පුළුවන් තැනක නෙවෙයි අපි ඉන්නේ කියන කාරණේ. අනික් පැත්තෙන් අපිට දැකගන්න තිබිච්ච දෙයක් තමයි මෙච්චරකල් මුඛාවරණය දාගෙන මීටරේ පරතරේ තියන් ඉන්නකොට අපිට දැන් අර අලුත් කතාවක් ආව එදා කියවෙච්ච දෙයත් එක්ක මේක මේ වාතයෙන් පැතිරෙනවා කියන්නේ දැන් මෙතන ඉන්න එකත් අවධානමක් වගේ කියන දෙයක් අපිට හිතෙන්න ගත්තා. දැන් ඔෆිස් එක ගිහිලා වැඩ කරන එකත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ තත්ත්වය මොකක්ද? ඔව්, ඔය කියන්නේ නව ප්‍රභේද ගැන. නව ප්‍රභේදයේ වාතයෙන් සංසරණය. එතන වෛරස් එක නව ප්‍රභේද හැමදාම ඇති වෙනවා. වෛරසේ ඉතා වේශීග්‍රයෙන් ගුණණය වෙනවා. ගුණණය වෙනකොට ඔවුන්ගේ RNA දාමයේ තියෙන අණුවල ප්‍රෝටීන් ස්වභාවය සීක්වන්ස් එක කියලා කියන්නේ. ඔක වෙනස් වෙනවා. ඉතා විශාල වගේ වේගෙන් ගුණණය වෙනකොට ඒකේ පිටපත් හැදෙන්නේ. එතකොට ඒ වෙනස් වීම සිදු වෙනවා. ඒක වෛරස් වලට බැක්ටීරියා වලට පොදු කාරණයක්. ඕනි වෛරස් එක වෙන්න පුළුවන්. ඒ නව ප්‍රභේද අපිට වාසිදායක වෙන්න පුළුවන්. සමහර නව ප්‍රභේද බොහොම ඉක්මනට වෛරසය දුර්වල වෙන පැත්තට වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට පරිසරයට ඔරොත්තු දීම සඳහා, පරිසරයේ බාධක ජය ගැනීම සඳහා නව ප්‍රභේද ඇති වෙන්න පුළුවන්. එතකොට ඔවුන් පරිසරයේ බාධක ජය ගන්න ඔවුන් උත්සාහ කරනවා නම් ඒ කියන්නේ පරිසරයට හොඳට පරිසරයේ පවතින්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. පරිසරයේ පවතිනවා නම් නව ප්‍රභේදය වේගින් පැතිරෙන්න පුළුවන්. අපිට කරන හානිය වැඩි වෙන්න පුළුවන්. ඒ තුලින් ආපු නව සාකච්ඡාවක් තමයි බහන්නේ චාමර වාතින් පැතිරේ. එහෙම මතයක් අපි අතර තිබුණා. යම් කිසි ලක්ෂණයක් ගැන ඒ අදාළ විශේෂඥ වෛද්‍යරු කියනවා. වෙන්න පුළුවන්. මම ඒක සම්පූර්ණයෙන් බැහැර කරනවත් නෙමෙයි. අපි එහෙම වුණා කියලා අපි අපිට හුස්ම ගැනීම නවත්තන්නද නැහැ. වාතින් බෝ වෙනවා හුස්මයි. අපි එහෙනම් කරන්න ඕනේ තවත් පරිස්සම් වෙන එක. එහෙම නිසා කියලා එහෙනම් අතහැරලා දාමු කියන එක නෙමෙයි. මොකද ඒ ප්‍රභේදයේ විතරද තියෙන්නේ? මට තප්පර කීපයක් දෙන්න. අපි වෙලාව බලමු. එතකොට අපි කතා කරන්නේ නව ප්‍රභේදය. එතකොට ඒ යම්කිසි ප්‍රභේදයක් හඳුනාගෙන තියෙනවා. යම්කිසි ප්‍රදේශවල ඒකත්. එතකොට ඒ වාතයෙන් ගැනත් අදහසක් මතු වෙලා තියෙනවා. එතකොට මේ රටේ දැනට හැදෙන ওই ප්‍රභේදයෙන් විතරද? නැහැ. තව ප්‍රභේද බොහෝ ගණන් තියෙන්න පුළුවන්. අපි හඳුනාගත්ත සහ හඳුනා නොගත්ත. හැබැයි පොදු වශයෙන් මේ හැම ප්‍රභේදයක්ම මේ වෛරසය, කොවිඩ් වෛරසය. ඒ වළක්වා ගන්න මූලික අපි කතා කරමු මුලින්ම සංකල්ප ටිකක් තියෙනවා. ඒ නිසා එතනින් බැහැර වෙන්න බෑ චාමර.
වාතයෙන් පෙතුරුනා කියන එක අපි පැත්තකින් තියමු. අපි එහෙනම් වැඩිපුර පරිස්සම් වෙමු. මීටර යන්නේ මීටර දෙකකින් ඉමු. අපි අනවශ්‍ය ජනමාර්ගයෙන් වළක්වමු. ඒ දිහට තමයි අපි යන්න ඕනේ. හොඳයි. ඒත් එක්කම දැන් අපේ කතාවේ ඉදිරියට આવොත් දැන් එදා තිබුණු තත්ත්වෙම තාමත් තියෙනවද? ගමකින් ආසාදිතයෙකු වාර්තා වුණොත් දරුවෙකුගේ දෙමව්පියෙක් ආසාදිතයෙක් බවට පත් වුණොත් ඒ දරුවන්ට සැලකීම සහ ආසාදිත වුණු පාර්ශවින්ගේ නිවාසවලට තියෙන සමාජය ඇතුළෙන් තියෙන ප්‍රතිචාරය මේක එදා විදිහමද තාමත් වෙනසක් වෙලා තියෙනවද? සමහර ඔයා ඉතා හොඳ තැනකට ආවේ. අතර මුලදී අපි දැක්කේ කොළඹ ගම්පහ වගේ විශාල නාගරික ප්‍රදේශවල. නමුත් දැන් අපි දකිනවා එතනින් ඈතට ගිහිලා අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලට. මා මීට වසර කීපයකට පෙර වැඩ කරා ඉතා කොළඹින් ඈත දිස්ත්‍රික්කයක. ඔවුන් මට තාම සම්බන්ධතා තියෙනවා. ඊයේ පෙර එදා ටෙලිෆෝන් කෝල් එකක් එනවා. සර් මේ පවුලේ 4 දෙනාටම හැදිලා කොහේ ගිහිල්ලා හදාගත්තත් දන්නේ නැහැ. මට තේරුණා කොහේ ගිහිල්ලා හදාගත්තත් ඊළඟ දවසේ අපිටත් හැදෙන්න පුළුවන්. එහෙම කියන්න බැහැ අපිට. මොකද මේක අපි සමාජය අතරේ අපි ඕන තැනකදී හැදෙන්න පුළුවන් ලෙඩක්. ඒක නිසා එක එක උදාහරණයක්. තව උදාහරණයක් ඊයේ මේ දවස් දෙකකට ඉස්සෙල්ලා සෞඛ්‍ය සේවිකාවක් සෞඛ්‍ය අංශයේ වැඩ කරන තන නිලධාරිනියක් රෝගී තියෙනවා කියලා හඳුනාගත්තා. ඒ ඉන්නේ බෝඩිම එක. එයා රදාල රෝහලට ගෙන එනකම් ඒ අදාළ බෝඩිමෙන් පුදුමාකාර විදිහට පීඩනයට ලක් කරා එයා වෙලියට ගන්න කියලා. මෙතෙක්කල් බොහොම සුහද හිටපෝ බොහොම උදව් කරගෙන හිටපේ. ඉතින් ඒක වෙලා තියෙන්නේ මේ රෝගය සම්බන්ධව විශාල අනිසි බයක් ඇති කරන බය තියෙන්න ඕනි, ආරක්ෂිත වෙන්න ඕනි. නමුත් අපි එහෙම හැදිච්ච කෙනෙක් සමාජයෙන් කොන් කරන්න අවශ්‍ය නැහැ කොහොමවත්. මේ රෝගය හැදෙනවා සනීපෙලා එනවා. සමහර සනීපෙලා ගම්වලට ආවට පස්සේ කතා කරන්න මම කියන්නේ වැළඳ ගන්න කියලා වුණා. ඒත් ඔවුන්ට තමන්ගේ ආත්මවබ්බානේ ඇතුව සමාජගත වීමට ඉඩ තියෙන්න ඕනි. මොකද මේක අපි හැමෝටම හැදෙන ලෙඩක්. අපි සනීපෙලා ගෙදර එනවා. ඒ වගේම කිසිම ආකාරයකින් කොන් කිරීමකට සමාජ විෂමතාවයකට ලක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මොකද එතකොට තමයි ඔබ මුලින් අහපු ප්‍රශ්නේ මිනිස්සු හංගගෙන ඉන්න උත්සාහ කරනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එතනට මිනිස්සු යන්න පුළුවන් වෙන්නේ. මොකද බය වෙනවා මට සමාජුනුත් මාව කොන් වෙයිද? මොකද නරක හැසිරීමක් හින්දා හැදිච්ච ලෙඩක් නෙමෙයි මේක. ඒක හින්දා ඇත්තටම හැදිච්ච කෙනෙකුට හැදිච්ච බබුලකට අපි පුළුවන් නම් උදව් කරන්න. ඔවුන්ගේ දුකසත් බලන්න. ගෙදර දෙන්නේ එක් කරගෙන ගියාට පස්සේ අනිත් අය නිරෝධානය කරලා ඉන්නකොට ඒ අයට කැමති කොහොමද කියලා අපිට හොයලා බලන්න පුළුවන් නම්. ඒක තමයි අපේ වැදගත්කම. අපේ තියෙන අපි අන්වන අපි බොහොම ඒ වගේ සංස්කෘතියක් හිමි රටක්. ඒකෙන්ද අපි එක උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. පාසල ළමයෙකුට හැදුනා, පාසලේ ටීචර්ට හැදුනා. අපි ඒ සමාජ සම්බන්ධතාවය පිටියා ගන්න ඕනේ. ඒ අන්වන උපකාරී ඉතා තියන්න ඕනේ. ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් අපිට වාදී යුතුයි. ඒ නිසා අපිට මතකයි අර ගම්පහ සිදුවීම සිද්ධ වෙනකොට ඒ අදාළ කාන්තාව වටා කොයි තරම්නම් අනිසි කතා මේ රටේ හැදුවද, ඒවා ඉතාමත්ම වැරදි සහගත දේවල් කියන දේ අනාවරණය වෙනකොට ඒ මිනිසුන්ට වෙන්න තියෙන හානිය වෙලා අවසානයි. ඒ වගේම තමයි ඇතැම් තැන්වලදී අපි දුටුවා මේවා ප්‍රධාන ධාරාවේ වුණත් මේ වසංගතයට ජාතිවාදය කියන දේ ආඳුනු දුටුවා. ඉතින් මේ දේවල් කිසිසේත්ම නොකළ යුතු දේවල් කියන දේ අපි බොහොම පැහැදිලිව මතු කරන කාරණේ. ඒ නිසා මේක වසංගතයක්. මේක අද මට වෙන්න පුළුවන්, හෙට ඔබට වෙන්න පුළුවන්. ඒ කියන පදනමින් මේ සියලු දේ තේරුම් ගත යුතුයි. ඒ නිසා අර වෛද්‍යතුමන් පැහැදිලි කරා වගේ අපේ ඇතුලේ සමාජය ඇතුලේ තියෙනා වූ ඒ මිත්‍රශීලීත්වය වඩාත් උද්දීපනය විය යුත්තේ මේ වගේ ආසාදිත තත්වයකට පවුලක් හෝ කෙනෙකු පත් වුණාගෙන් පස්සේ. ඒ නිසා ඒ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දෙන්න, ඒ ලබා දුන්නොත් මේ තියෙනවට වැඩිය රෝගේ හංගන් ඉන්න පිරිස තවදුරටත් සමාජයට ඇවිල්ලා මේ දේවල් අනාවරණය කරගෙන ප්‍රතිකාර ලබා ගැනීම දක්වා වැඩි දියුණු වෙන්නට පුළුවන්. අවසාන වශයෙන් වෛද්‍යතුමනි, ප්‍රජා වෛද්‍යවරයෙක් විදිහටත් මේ වෙද්දී මේ වසංගතේ පාලනය කිරීමේදී කාර්යභාරය කරපු කෙනෙක් විදිහට ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? මා ඉතා ආදරෙන් සියලුම මිත්‍ර අයගෙන් ඉල්ලන්නේ, අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ රෝගයත් එක්ක අපිට තව බොහෝ කලක් ඉන්න වෙයි. අපි විවිධ රෝගත් එක්ක කාලයක් හිටියා. මැලේරියා රෝගෙත් තිබුණා, ඩෙංගු රෝගයත් එක්ක. ඒ වගේ මේ රෝගයත් එක්කත් කාලයක් ඉන්න වෙනවා. ඒ සඳහා ඒත් අපිට ජන ජීවිතයට හානි නොවන මට්ටමට තබා ගන්න නම් අපිට අවශ්‍යයි අපගේ මූලික ක්‍රියාද මූලික සංකල්ප වලින් බැහැර නොවී සිටීම. ඒ කියන්නේ අපි අතර අපි මුඛාරණ පැළඳීම, සමාජ දුරස්ථතාවය,
නිතර අතසේදීම අනවශ්‍ය ගමන් යන්න නැතුව තමන්ගේ අවශ්‍යම රාජකාරිය සඳහා පමණක් අදාළ තැනට යමු. ජන රාශියේ විවිධ සාද මේ වගේ පුළුවන් තරම් මේ වැනි දේවල් අවම කරමින් ඉතා විනීත හැසිරීමක් වගේ එහෙම නැත්නම් අපි කියමු සෞඛ්‍ය ආරක්ෂිත හැසිරීමක්. අපි නිතර ස්ටේ සේෆ් කියලා කියන්නේ මම ආරක්ෂිත වෙන්න. එවැනි හැසිරීමක් පවත්වා ගැනීමෙන් අපිට ගියොත් අනිවාර්යයෙන්ම මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. අපිට සමාජයට හානි නොවන මට්ටමට අපේ අධ්‍යාපනයට රටේ ආර්ථිකයට ඔබගේ පෞද්ගලික ජීවිතයට ඔබගේ ආර්ථිකයට හානි නොවන මට්ටමට තබා ගැනීමෙන් අපිට මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට අපිට අවස්ථාව තියෙනවා. අපගේ හැසිරීම හොඳින් තියෙනවා නම් මම ඒක තමයි ඔබගෙන් ඉල්ලා සිටින්නේ. හොඳයි. ඒ නිසා ඔබේ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දෙන්න රජයේ පැත්තෙන් කර යුතු ප්‍රතිපත්ති තීන්දුව తీරණ ගැනීමේ පැත්තෙන් සිද්ධ වෙනවා. මේ දෙපාර්ශ්වයේම එකට එකතු වෙන තැනදී තමයි මේ වසංගතය කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. මේක රජයක් විවේචනය කළා මේක රජය කරේ නැහැ කියන කතාව කියනවටවත් අනිත් පැත්තෙන් මේක ජනතාව හරියට කරේ නැහැ කියන කතාවවත් නෙමෙයි අදාළ වෙන්නේ. දැන් පවතින තත්ත්වය කළමනාකරණය කරන්න දෙපාර්ශ්වයේම දායකත්වය ලබා දීමයි. අද දවසේදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ චානක විරකොට වෛද්‍යතුමන් සමගින් කතා කළේ. බොහොම ස්තුතියි. ඔබේ යුතුකම වගකීම ඉෂ්ට කරන්න අපි හෙට හම්බෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයිබෝවන්.